ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹීමෙන් පසු ගිය සතියේ ලැබුණා US ඩොලර් මිලියන 330ක්. දැන් අපේ රටේ පළාත් පාලන ආයතන මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ මුදල දළ වශයෙන් රුපියල් බිලියන 7ක්. දැන් මේ මැතිවරණය පැවැත්වීමට දින නියම කරලා තිබුණා ඉස්සෙල්ලා මාර්තු 9, ඊට පස්සේ අප්‍රේල් 25. හැබැයි තවම මුදල් නැති නිසා, ඒක තමයි තර්කය, ඒ හේතුව නිසා මේ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් තමයි උද්ගත වෙලා තිබෙන්නේ. දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබිච්ච පළවෙනි වාරිකයෙන් මේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන්නේ 100%කටත් වඩා අඩු මුදලක්. 100%කින් භාගයක් පමණයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු පළවෙනි වාරිකයෙන් මේ පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා අවශ්‍ය වන්නේ. එච්චරයි, ඊට වඩා කිසිම මුදලක් වුවමනා වන්නේ නැහැ. අපි තරයේ විශ්වාස කරනවා, ඒක ඉතාමත් කුඩා අනුපාතයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා පැකිලීමකින් තොරව රජය ඒ මුදල පාවිච්චි කළ යුතුයි කියලා. ඒ ඉතාමත් සාධාරණ ඉල්ලීමක්. අපි මොහොතකටවත් හිතන්නේ නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ඉල්ලීමට විරුද්ධ වෙයි කියලා. එමකද ජාත්‍යන්තර අරමුදල අපේ රටේ ජනතාව, ජාත්‍යන්තර ප්‍රජාව සියලු දෙනාම සලකනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ප්‍රමුඛ අරමුණක් කියා. දැන් මේ මුදල් නෑ කියන කතාව කිසිම විශ්වසනීය භාවයක් ඇතිව තවදුරටත් ඉදිරිපත් කිරීමට රජයට පුළුවන් කමක් නෑ. දැන් ඒ මුදල රජයේ අතේ තිබෙනවා. ඉතින් දැන් තියන්නේ මුදල් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි, මේක කරන්න නියම ඌමනාවක් තියෙනවද නැද්ද කියන එක. රජයට මොකද්ද නැත්තේ, මුදල්ද ඡන්දද? දැන් අද තියෙන தத்துவයේ අතිශයින් අසතුටුදායකයි. ඒ කියන්නේ මේ පළාත් පාලන ආයතන 339ක කිසිම මන්ත්‍රීවරයෙක් නැහැ මහජන ඡන්දයෙන් පත්වෙච්ච. එක්කෙනෙක් නැහැ. මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා, රට පුරාම තියෙන මේ ආයතනවල ජනතාව පත් කරලා යවපු එකම මන්ත්‍රීවරයෙක් නැහැ. ඒ සියලුම කාර්යභාරයන් බලතල සියල්ලක්ම අද පාවිච්චි කරන්නේ නිලධාරීන්, ආණ්ඩුකාරවරුන්ගේ නියෝග පිළිපදින විධායක නිලධාරීන්ට තමයි ඒ මුළු බලතල සම්භාරයම අයත් වෙලා තියෙන. එක ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් ගැලපෙන තත්ත්වයක් නෙවෙයි. දැන් මේක කෙලින්ම පිළි අරන් තියෙනවා රජය. එමද රජය දැන් කමිටුවක් පත් කරලා තියෙනවා වජිරාභය වර්ධන මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන්. මොකද ඒ කමිටුවේ කාර්යභාරය ජනතාවට කිසිම අඩුපාඩුවක් නැතිව අඛණ්ඩව හොඳ සේවයක් සපයා දීම සඳහා ක්‍රියාමාර්ග සොයා බලලා ඒවා ක්‍රියාත්මක කිරීමට තමයි ඒ කමිටුව පත් කරලා තිබෙන්නේ. දැන් ඒ කමිටුවෙන් අපි දකින හැටියට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ මොකද ඉස්සෙල්ලා තිබිච්ච පළාත් පාලන ආයතන දිගින් දිගටම පවත්වාගෙන යෑමට අපේ නීති යටතේ කිසිම ඉඩකඩක් නැහැ. මාර්තු 19 වෙනකොට ඒ සියල්ලම අනිවාර්යෙන් අවසේ. ඒවා විසුරුවා හැරලා මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු ඔක්කොම ගෙදර. ඊට පස්සේ ජනතාවට සේවය කිරීමට කිසිසේත් ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. දැන් ඒ අයගේ නිල කාලය කොහෙත්ම මොන විදිහකින් හෝ
දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා නීති යටතේ කිසිම ඉඩකඩක් නැහැ. ඒ වගේම ඉස්සෙල්ලා හිටපු සභාපතිවරු උපසභාපතිවරු එහෙම කොමසාරිස්වරු හැටියට පත් කළා. ඒ අයගේ පාලනය තවදුරටත් ගෙන යාමටත් කිසිම හැකියාවක් නැහැ අපේ නීතියේ අර්ථය. ඒක සක්සුදක්සේ පැහැදිලි කරන්න බැරි දෙයක්. කමිටු කීයක් දැම්මා? එහෙනම් මොකද අරමුණ විය යුත්තේ? ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වගකීම පවරන්න ඕනේ ජනතාව පත් කළා යවන මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට නෙවෙයි. ඉතින් ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා තියෙන්නේ එකම විසඳුමක් පමණයි. කිසිම විකල්පයක් නැහැ. ඒ විසඳුම තමයි මේ පළාත් පාලන ආයතන මැතිවරණය ඉතාමත් ඉක්මනින් පැවැත්වීමට. දැන් එසේ නොකිරීමට කොහෙත්ම සාධාරණ හේතුවක් නැහැ. මුදල් නැහැ කියන තර්කයේ කිසිසේත් ඉදිරිපත් කරන්න බෑ. දැන් රජයමන කියන්නේ ලොකු ප්‍රෞඩත්වයක් ඇතිව දැන් පුරසාරම් දුන්න ඕනේ දෙයකට සල්ලි දෙනවා. දැන් සල්ලි ඉතිරලා යන තත්ත්වය. ඉතින් එහෙනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් නැද්ද? කිසිම පළාත් සභාවක කිසිම පළාත් පාලන ආයතනයක එකම මහජන මන්ත්‍රීවරයෙක් නැතිවීම පිළිගන්න පුළුවන් තත්ත්වයක්ද? එහෙනම් මේ රට ප්‍රජාතන්ත්‍රවාදයක්ද? එතකොට මේ ශෝචනීය තත්ත්වයේ ඉතාමත් ඉක්මනින් නිවැරදි කරන්න ඕනේ. ඒකට ප්‍රතිකර්මයක් හොයන්න ඕනේ. ඒ නිසා තමයි අපි රජයට බල කරන්නේ. දැන් මේ ව්‍යාජ තර්ක ඉදිරිපත් කිරීම නවත්වන්න. කවුරුත් දන්නවා මේ මැතිවරණය පවත්වන්නේ නැත්තේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. අන්ත පරාජයකට පත් වෙන නිසා 10%ක්වත් සඳ ලැබෙන්නේ නැහැ ජනතාවගෙන්. ඒ කවුරුත් දන්න දෙයක්. විවෘත රහස. ඉතින් ඒ නිසා දැන්වත් මැතිවරණ කොමිෂන් සභාවට ලැබිය යුතු මුදල ලබා දීලා මේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වැඩ කටයුතු කරන්නයි කියලා අපි රජයට බල කරනවා. ඒ වගේම දවස් 3කට ඉස්සෙල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් ගරු රංජිත් මැතුම් බණ්ඩාර මන්ත්‍රීතුමා වැදගත් පියවරක් ගත්තා. එතුමා ගරු කථානායක මහින්ද යාපා අභිවර්ධන මැතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ වරප්‍රසාද ප්‍රශ්නය. ඒකේ හරය තමයි එතුමා කියනවා ගිය අවුරුද්දේ දිසැම්බර් මාසේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අයවැය ලේඛනය හරහා මේ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කරා රුපියල් බිලියන 10ක්. ඒ විශේෂ අරමුණු සඳහා, වෙන කිසිම දෙයක් සඳහා නෙවෙයි. දැන් පාර්ලිමේන්තුව එසේ ඒ අරමුණ සඳහා වෙන් කරපු මුදල මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවේ නියෝගයට අනුකූලව ලබා දෙන්නේ නැහැ. එතුමා ඒකට හරස් වෙනවා. ඒක දෙන්නේ නැහැ. දැන් ඒක පැහැදිලිව අපි දකින හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට ඉතාමත් අසාධාරණ කිසියත් යුක්තිසහගත නොවන අභියෝගයක් එල්ල කිරීමට පාර්ලිමේන්තුව කිව්වා. මට ඒකෙන් වැඩක් නැහැ. පාර්ලිමේන්තුව මොනවා කිව්වද මම ඒක කරන්නේ නැහැ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක හවස් පෙට්ටියට දානවා. ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් මම ගන්නෙ නැහැ. පාර්ලිමේන්තුව මම සලකන්නේ නැහැ. පාර්ලිමේන්තුව මොනවා කිව්වත් ඒක මට වැඩක් නැහැ. ඒක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකිරීමක් නොවනවා නම් මං අහන්න කැමති මොකද්ද අපි සලකන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් හැටියට? ඊට වඩා පැහැදිලි උල්ලංඝනය කිරීමක් මම නම් දකින්නේ නැහැ. ඉතින් එහෙනම් ඒ විදිය තත්ත්වයක් තුළ කිසිම ක්‍රියාමාර්ගයකට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව අවතීනවන්නේ නැත්නම් කොයි විදිය අවස්ථාවකදීද එවැනි ක්‍රියාදාමය යුක්ති සහගත වන්නේ? ඒ නිසා තමයි ගරු රංජිත් මැතිතුම් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ ලිපියක ලිඛිතව ඉදිරිපත් කළා කථානායකතුමාට. කථානායකතුමාගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න, මේක වරප්‍රසාද කමිටුවට යොමු කරන්න. යොමු කරලා ඒ හරහා
ඉතාමත් ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගන්න පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භවනන්නේ පාර්ලිමේන්තුවේ මූලික බලතල රැක ගැනීම සඳහා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හුඟක් කාර්යභාරයන් තියෙනවා. හැබැයි ඒ සියලුම කාර්යභාරයන් අතර මොකක්ද ප්‍රධාන කාර්යභාරය? ප්‍රධාන කාර්යභාරය නිර්වචනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියේ. මොකද්ද? මහජන මුදල් පරිපාලනය කරන්න. ඉතින් මහජන මුදල් පරිපාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව නිශ්චිත මුදලක් නිශ්චිත කාර්යයක් සඳහා නිශ්චිත ආයතනයකට යොමු කරනවා නම් මුදල් අමාත්‍යාංශයේ ඇමතුමා ඒක බොහොම අපහාසාත්මකව ප්‍රතික්ෂේප කරනවා නම් එහෙනම් ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තුවට අපහාස කරලා තියෙනවා. ඉතින් එවැනි තත්වයන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවක් තියෙනවා. වෙන මොනවටද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවක් කරන්නේ? ඉතින් ඒ නිසා අපි බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේක ප්‍රමාද කරන්න එපා. මේ සම්බන්ධයෙන් ඉතාමත් ශක්තිමත් ක්‍රියාමාර්ගයක් වහාම ගත යුතුයි. ඒ නිසා අපි සියලු දෙනාම ඉල්ලා සිටිනවා කථානායකතුමාගෙන් මේක ඉතාමත් ශීඝ්‍රයෙන් වරප්‍රසාද කමිටුවට යොමු කරලා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගරුත්වය, අභිමානය හා පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය බලතල රැක ගැනීම සඳහා කථානායකතුමාට පැහැදිලි වගකීමක් භාර වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඒ වගකීම අනුව කටයුතු කරන්නයි කියලා අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රටේ මොන වුණත් අපි බොහොම පැහැදිලිව කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ කාරක සභා ඉදිරියට ගෙනල්ලා එයාට අවමාන කළා, නිග්‍රහ කළා. එවැනි ක්‍රියා මාර්ගයකට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපිට කරන්න පුළුවන් උපරිමය කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් ඒ විදිහට සැහැල්ලුවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් වළක්වන්න, මුලින්ම ලොක් කළා දාන්න. ඇයි? මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් කරපු වරද? පාර්ලිමේන්තුව කිව්වා මෙන්න මේ රුපියල් බිලියන 10 මැතිවරණ කොමිෂන් සභාවට ලබා දෙන්න, මේ මැතිවරණය පවත්වන්න. ඒක කරන්නේ නැහැ. දිගින් දිගටම විධායක, ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශය, ඒක කරන්නේ නැහැ. අපිට කවන්නේ නැහැ පාර්ලිමේන්තු මොනවා කිව්වත් අපි කරන්නේ නැහැ. එවන් තත්ත්වයක් තුළ තමයි අද්විතීය තත්ත්වයක්. එහෙම තත්ත්වයක් කවදාවත් මේ රටේ ඉතිහාසයේ ඇති වුණේ නැහැ. ඒ විදිහට ආහංකාර අත්ඔනෝමතික උද්දච්ච විදිහට මුදල් අමාත්‍යාංශයේ කිසිම අවස්ථාවකදී හැසිරුණේ නැහැ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒක වෙන්නේ. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට මැදහත් වීම අවශ්‍ය වෙලා තිබුණේ. එහෙම මැදහත් වුණේ නිකම්ම නෙමෙයි, පෙත්සමක් ඉදිරිපත් කරපු නිසා. ඒක සලකලා බලලා තමයි අතුරුවාර නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ. පාර්ලිමේන්තුව ලබා දුන් මුදල මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීම තවදුරටත් වළක්වන්න එපා, ඒක නිදහස් කරන්න. එතකොට මොකද්ද මේ තර්කය? ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට හරස් වුණාද, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා මැදහත් වුණාද, පාර්ලිමේන්තුවට ශක්තියක් වුණේ නැද්ද ශ්‍රේෂ්ඨාධිකරණය? එතකොට මොකද්ද තර්කය? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුව හමුවට ගියන ඒකට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. ඒ මොකද ඒකෙන් දැවන්ත හානියක් වෙන්නේ පුද්ගලයන්ට නෙමෙයි, උත්තරීතර ආයතනයට. ඔබගේ මගේ අපේ සියලු දෙනාගේම මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තිබෙන අවසාන ආරක්ෂක පවුර තමයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හැල්ලුවට ලක් කරා ආකාර බලපෑමක් ඇතිවනවා නම් එතකොට ඒ බැංකුවල ගිනුම් තියෙන ඔබතුමා අපි සියලු දෙනාටම ඒවාට මොනවද වෙන්නේ? විශාල අවිනිශ්චිතභාවයක්, අස්ථිරභාවයක්. එවැනි තත්ත්වයක් උදාවීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒකට විරුද්ධව අපි දැඩි ලෙස පෙනී සිටිනවා. වාණිජ බැංකුව පමණක් නෙමෙයි, මහා බැංකුවටත් ප්‍රශ්න වෙනවා,
බාණ්ඩාගාරයටත් ප්‍රශ්න යනවා. බාණ්ඩාගාරයේ බිල්පත් වලට ලොකු බලපෑමක් ඇති වෙනවා. දේශීය ණය මේ විදිහට ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ දරනවා. ඒකට අපි සහමුලින්ම විරුද්ධයි. දැන් මේවා මුලින්ම කියන්න ඕනේ. අනේක තමයි මේ සියල්ලක්ම කරන්න ඉස්සෙල්ලා අපි දකින හැටියට අනිවාර්යෙන් ගත යුතු ප්‍රථම පියවරක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රථම පියවර? සමාජ ආරක්ෂක දැලක් ස්ථාපිත කළ යුතුයි. සමාජ ආරක්ෂක දැල. දැන් මේවා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තාම ඉස්සෙල්ලම මේකෙන් අසීරුතාවයට පත්වන්නේ අඩු ආදායම් ලාභීන්. අඩු ආදායම් ලාභීන්ට තමයි මේකේ දුර්විපාක ඉතාමත් ඉක්මනින් වැඩි කලක් යන්නේ නැහැ. කෙටි කාලීනව ඒ දුර්විපාක ඇස්පනාවිට බලාගන්න හැකි. ඒකේ ඉස්සෙල්ලම ඒ අසීරුතාවයට ලක්වන්නේ අඩු ආදායම් ලාභීන්. බදු වැඩිවීම, විදුලි බලය, ජලය ජීවිතයට අවශ්‍ය දේවල්. එතකොට පොලි අනුපාතය නිසා ජීවනෝපාය මාර්ග නැතිවීම, මේ 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 සියල්ලකම. එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ තමයි සමාජ ආරක්ෂක දැල ස්ථාපිත කිරීම. ඒ අයට ජීවත්වන්න පුළුවන් විදිහට සහන ක්‍රමානුකූල විදිහට විධිමත් පරිදි ලබා දීම. එතනින් පටන් අරන් තමයි අනිත් ඒවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරිය යුත්තේ. හැබැයි එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. මේ ගැන කතා කරනවා, සාකච්ඡා පැවැත්වනවා. හැබැයි අද වෙනතුරු මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලා කිසිසේත් දියත් කළා නැහැ. ඒක අපි දකිනවා විශාල අඩුපාඩුවක් හිඩැසක් හැටියට. ඒකෙන් මේ රටේ දිලිඳු කොටස්වලට, විශේෂයෙන්ම සහන අවශ්‍ය කොටස්වලට ලොකු පහරක් එල්ලවන බව අපට පැහැදිලිව පෙනෙනවා. එම නිසා අපි රජයට බල කරනවා වෙන කිසිවක් කරන්න ඉස්සෙල්ලා ඒ සමාජ ආරක්ෂක දැල ප්‍රමාණවත් පරිදි යම් කිසි සැලැස්මක් අනු, ඕනෑවට එපාවට නෙමෙයි, එදා ඇතිවෙච්ච යම් කිසි කෙටිකාලීන දේශපාලන ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් හැටියට නෙමෙයි, විධිමත් වැඩ පිළිවෙලක් දියත් කළා. එතනින් මේක ආරම්භ කරන්නේ කියලා අපි ඉල්ලා සිටිමු. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්